බෝවන් මදර්බෝඩ් විත් ෂෝ channel එකට ආදරවත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා අද එකතු වෙලා ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම ඔයාලට අරගෙන ඉන පාඩම් මාලාවේ තුන්වෙනි පාඩමත් එක්ක. ඉතින් අද මම ලෑස්ති වෙනවා මගේ පුතාට මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ෂර්ට් එකක් කොහොමද මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ පාඩම් මාලාවත් එක්ක තුන ඔයාලට දැනුම ලබා ගන්නවට අමතරව අලුත් මලුත් සිංගර් මහාන මැෂින් තුනක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර මම වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලලා දැනගන්න. ඉතින් ඒ වගේම තමයි අද මම මගේ පුතාට මහන්න කියලා දුන්නට ඔයාලට පුළුවන් ඔයාගේ බබාගේ මෙමි අරගෙන මේ ෂර්ට් එක මහ ගන්න. ඉතින් එහෙනම් තවත් කතා කරන්න නැතිව ඉක්මනින් මම වීඩියෝ එකට. අද මම මේ ඇඳුම මහ ගන්න 60 පළල ලිනන් රෙදි ආරයක් අරගෙන තියෙනවා. ඒ වගේම තව මේ විදිහට ඔයාලට මික්ස් කළුණත් මහ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒකට අවශ්‍ය බටන් ටික සහ කොලර් ස්ට්‍රිප් මම අරගෙන තියෙනවා. ඒ වගේම මේ පෙන් ඉතිරිබරු ටිකක් අවශ්‍ය වෙනවා ඔයාලට මේ ඇඳුම මහ ගන්න. सोशल ब्लेड दत्त वार्ताणुव श्रीलंका वैडिम पिरिसाक नरबन जनप्रियतम मेहुन्नालिका ओब ताम सब्सक्राइब करे नत्तं पालतीन रतपाट सब्सक्राइब बटन एक क्लिक करन्न ए वगेम वीडियो कक दापु गमन वागे फोन निकटम गेन्न गन्न इसरातिन बेल आइकन एक क्लिक करन्न इतम मुलिम मे विधि अस्वाट दिखेटन विधिट नमागन तेनम मुलिम मम इद्रिपस पलु कपागण तम लेस्तवें इतनी इद्रिपस पलु आधार करगन अपट पुलवाम पिटपस पलु कपागण इत मे विधि रेदे अद तिपुनोत्ते की वत्करगण अवश्यवेन साउडी मम रेखावाकंदगा वगेम मे विधिट ओपन निक सद आवश्यक अंगल दिखे रेखावेगा ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් උරහිසමීම ප්‍රථමයෙන්ම ලකුණු කරන්න උරහිසමීම අරගෙන මේ විදියට ටේප් එක නමලා දෙකෙන් දෙකට බෙදා ගන්න. ඉතින් මට 5යි කාලක් ලැබෙනවා. ඒකට මම මැහුම් ආසියංගල් භාගිකුත් එක්ක 5යි 3 කාලක් මේ විදියට අර අඟල් දෙක ඇඳගත්ත රේඛාව ඉදන් ඉදිරියට ලකුණු කරනවා. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ විදියට පපුව වටමින්ම අර ගන්නවා. පපුව වටමින්ම අරගෙන ඒක මේ විදියට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ විදිහට බෙදාගෙන තමයි අපි රැගල් උස හොයාගන්නේ. ඉතින් ලේඩිස් ඇඳුම් වල නම් උරහිසමීම බෙදා ගන්නවා. දැන් මේක පිරිමි ඇඳුමක් නිසා අපි පපුව වටමින්ම තමයි මේ විදියට හතරෙන් බෙදා ගන්නෙ. ඉතින් ඒ වගේම තමයි උඩ උරහිස් මූට්ටු වෙන අවශ්‍ය කරන අඟල් භාගයත් එක්ක එතකොට අපිට 5යි 3 කාලක් ලැබෙනවා. දැන් පපුව වටමින්ම හතරෙන් බෙදුවම් 5යි කාලක් එනවා. ඒකට තවත් අඟල් භාගයක් එකතු කළා තමයි මම මේ විදිහට පහලට ලකුණු කරන්නේ. මොකද උරහිස් මූට්ටු වෙන අඟල් භාගයක් යන නිසා. ඉතින් මේ විදිහට රේඛාව ඇඳගෙන අපිට පුළුවන් මේ උරහිස රේඛාවේ තියාගත්ත ප්‍රමාණයම මේ විදිහට පපු රේඛාව රැගල් රේඛාව ලකුණු කරගෙන ඒ දෙක මෙන්න මේ විදිහට ඉරකින් යා කරගන්න. දැන් අපි මේ විදිහට කරන්නේ අත්කට ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේදී ලොකු කෙනෙකුට නම් අපි මෙතන ඉඳන් ඉදිරියට අඟල් දෙකක් වගේ තියලා තමයි අත්කට ඇඳ ගන්න. ඉතින් පුංචි බබෙක් නිසා මම අඟල් එකමාරක් වගේ ලකුණු කරගන්නවා. ඉතින් ඊට පස්සේදී අපි මේ විදිහට දැන් අත්කට ඇඳ ගන්න කලින් අපිට පුළුවන් खर पलड़ लकन करहिस एडकर अतकटीन बे इतम मे विधि करवट मीमारे एक हतरे बेदागा इतकोट मट दिखाई कालक लभन ऐ थिंग एक अंगल बागे अकल तम मम कर पलड़ लकन कर इतम तम दिखाई दिखा मार कर वट मीम हतरे बेद आम लभन सा इट पास तवत् अंगल अकल अखमारम खर गंबूर विधि लकन करा खर वट मीम हतरे बेदा अंगल बागे अकल पलड़ अंगल अकल खर गंबूर लकन करना ඉතින් ඊට පස්සේ මේ විදිහට පුංචි බබෙක් නිසා අඟල් එකයි කාලක් තමයි මම උරහිස පහත් කරන්නේ. ලොකු කෙනෙකුට නම් අපි එකමාරක් පහත් කරනවා. චූටි බබෙක් නිසා අඟල් එකයි කාලක් පහත් කළා. මේ විදිහට උරහිස් රේඛාව හැඩ කළා ඇඳ ගන්නවා. ඕන දැන් අපිට පුළුවන් අත්කට ඇඳ ගන්න. ඉතින් මෙන්න මෙතන ඉඳන් මෙතන මුල්ලට තියෙන දක්වා දුරමැන්නලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හරි මැද හොයා ගන්න. ඉතින් මේ විදිහට හරි මැද හොයා ගන්න. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට පිටිපස පළුව අපි කරන්නේ මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අඟලක් විතර ලකුණු කළා මෙන්න මේ විදිහටනේ හැඩ කර හැබැයි මේක දැන් ඉදිරිපස පළුව අපි කපා ගන්න නිසා අපි මේ විදියට ලකුණු කරගත්තොත් අත්කට වැරදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හරි මැද හොයාගෙන ඊට පස්සේ මේ විදිහට අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. මෙතනින් අඟල් තුන් කාලයයි තියාගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අත්කට ඇඳ ගන්න ඇතුළට ඇතුල් පැත්තට වෙන්න. ඉතින් එහෙම නැත්තම් අත්කට ලස්සනට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට ඇතුල් පැත්තට පොඩ්ඩක් හාරවල තමයි අපි ඉදිරිපස පළුවේ අත්කට අඳින්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ෂර්ට් එකේ අවශ්‍ය කරන උස ලකුණු කරගන්න. මට අඟල් 17ක් උස අවශ්‍ය වෙනවා. ඉතින් උරහිස් මූට්ටුවට අඟල් භාගයක් සහ යට වාටිය මෙහින අඟල් 3 කාලක් මම එකතු කරනවා. ඉතින් ඔයාට අවශ්‍ය කරන උසට අඟල් භාගයක් උරහිසට සහ යට වාටිය මෙහින 3 කාලක් එකතු කරලා මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. මම 18යි කාලක් විතර ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට රේඛාවක් හඳිනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට පපුව වටමින් මේ අපි ලකුණු කරගත්ත ප්‍රමාණය මැනලා අරගෙන ටේප් එකෙන් මැනලා අරගෙන ඒ ප්‍රමාණයම පහලින් තියාගන්න.
ඉතින් මේ විදියට පහළ පියනගත්ත රේඛාවේ අර පපුවට මිම්මම ලකුණු කර ගන්නවා මම මේ විදියට. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ස්ථාන දෙක මෙන්න මේ විදියට යා කරන්න. ඉතින් මේ විදිහට යා කරගෙන මෙන්න මේ ආකාරයටම ෂර්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මැනලා එක දෙකෙන් බෙදා ගන්න ටේප් එක දෙකට නමලා එතන ඉඳන් ඇතුළට අඟල් භාගයක් විතර ලකුණු කරලා පොඩි මෙන්න මේ විදියට හැඩ කිරීමක් කරගන්න උනත් පුළුවන්. ඉතින් ඔයා කැමති ආකාරයකට මේ ෂර්ට් එක නිර්මාණය කරගන්න පිරිමි ඇඳුම් වැඩි හැඩ වෙන අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ රේඛාවත් මම දික් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් මම අඟල් එක හමාරක් මේ විදිහට උඩට ලකුණු කරනවා. ඊට පස්සේ මේ පැත්තට අඟල් තුනක් විතර ලකුණු කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ෂර්ට් එක හැඩ කර ගන්නවා සයිඩ් එකෙන්. දැන් අපිට පුළුවන් ඉදිරිපස පළුව කපා ගන්න. මෙන්න මේ ආකාරයට නවල කපන්න එපා. අනිවාර්යයෙන්ම මෙන්න මේ අඟල් දෙකක් ඇඳගත්ත රේඛාවට වඩා අඟල් භාගයක් මෙහා පැත්තට වෙන්න තමයි අපි මෙන්න මෙතන කර හැඩයෙන් කපද්දි නමා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි අනිවාර්යෙන් කර හැඩය කපද්දි මේ විදියට නමලා කපා ගන්න. ඉතින් මේ විදියට අපි ඉදිරිපස පළුව කපාගෙන තියනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදියට නැම්ම පැත්තට වාගේ අර ඉතිරි වෙච්ච රෙදි කොටස හරවන්න. ඊට පස්සේ මේ ඉදිරිපස පළුව තියාගෙන ඒක ආධාර කරගෙන අපිට පුළුවන් පිටිපස පළුව කපා ගන්න. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් තියාගන්න. දැන් මම මේ විදියට අඟල් එක හමාරක් පහතින් තමයි යෝක් එක දාගන්න හදන්නේ. ඉතින් ඉදිරිපස පළුවේ මෙන්න මේ විදියට අත්කට පැත්තෙන් අඟල් එක හමාරක් ඔයා ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අන්න ඒ ප්‍රමාණයට ඔයාගේ පිටිපස පළුව මෙන්න මේ විදියට කපා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට උඩටම තියා ගන්න අඟල් එක හමාර ලකුණු කරගත්ත තැන මේ විදියට තියෙන විදියට තියා ගන්න. ඒ වගේම මේ පැත්තෙන් අඟල් භාගයක් එලියට කරලා තියා ගන්න. මේ විදියට ඔයා අඟල් භාගයක් එලියට හිටින තමයි ඉදිරිපස පළුව එලියට හිටින තමයි තියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි අර එල් හැඩය ඇඳගත්ත රේඛා මේ විදිහට උඩටම කරගන්න. මොකද ඉදිරිපස පළුවේ අපි ඇතුළට අඟල් භාගයක් හරවලනේ කපා ගත්තේ අඟල් කාලක්. ඉතින් ඒ නිසා පිටිපස් පළුව එහෙම හරවන්නේ නැහැ. ඉතින් මේ විදිහට එල් හැඩය තියෙන ආකාරයටම තමයි පිටිපස් පළුවේ අත්කට හැඩය ඇඳගන්නේ. ඉතින් ඒ විදිහට අනිවාර්යෙන් ඒ එල් හැඩය ආකාරය දික් කරගන්න. ඉතින් ඉතිරි ටික ඒ විදිහම තමයි. ඔයා මතකතුව ඕපන් එක තියෙන පැත්තෙන් අඟල් භාගයක් එලියට වෙන තියාගන්න. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඉවත් කරගෙන පිටුපස පළුවේ යට කොටස තමයි මේ විදිහට කපා ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන යෝක් කොටස් කපා ගන්න. ඉතින් යෝක් කොටස් කපා ගන්නෙ අපි මේ පළු දෙකම ආධාර කරගෙන. ඉතින් මම ලොකු අයට මහන ෂර්ට් එකේ තවට කියලා දුන්නා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මම රෙද්දක් රෙදි කොටස් දෙකක් අරගෙන දෙකට නමාගෙන තිනවා මේ තියෙන්නේ මැද නැම පැත්ත. ඊට පස්සේ ඒ රෙදි කොටස් දෙකේ මම මෙන්න මේ විදිහට අඟල් භාගයක් යටට තියලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ තියාගන්නේ මැහුම් වාසි. දැන් පිටිපස පළුවට මූට්ටු වෙන්න අවශ්‍ය කරන මැහුම් වාසි. දැන් මම මේ විදිහට පිටිපස පළුවෙත් අඟල් භාගයක් තියෙන රේඛාව ඇඳගෙන ඒ දෙක මේ විදිහට එකමත් එක යන තියාගෙන පින් එකකින් රඳව ගන්නවා. එතකොට අපිට වෙනම මැහුම් වාසි යෝක් එක සඳහා ඇඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට කපා ගත්තම කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. ඉතින් ඔයාට යෝක් එකේ අවශ්‍ය කරන උස ප්‍රමාණය ඔයාට කැමති ප්‍රමාණයකට තීරණය කරගෙන ඒක කලින් ප්ලෑන් කරගෙන කරගන්න පුළුවන්. ඉතින් ඒක යෝක් එකේ උස තීරණය වෙන්නේ ඔයා අර ඉදිරිපස පළුවේ අඟල් එක හමාරක් පහත් කරපු එක ඊට වඩා වැඩි නම් වැඩියෙන් අවශ්‍ය නම් වැඩියෙන් පහලට පහත් කරගන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳන් ඊට පස්සේ මම උරහිස් රේඛාව උඩට අඟල් එක හමාරක් තමයි උස් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන කර පළල ලකුණු කරගන්න ගොඩක් අයට වරදිනවා මෙන්න මේ කර පළල ලකුණු කරද්දි. ඔයාට පුළුවන් මෙන්න මේ විදියට අපි අර පිටිපස පළුවේ යෝක් එක සඳහා නැමිලා තියෙන තැනට තියෙන දුර විතරයි ඉදිරිපස පළුවේ කර ආධාර කරගෙන අපි හොයාගන්නේ. ඉතින් ඒ ප්‍රමාණය හොයාගෙන මෙන්න මේ විදියට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ලකුණු කරගෙන අපි අර උරහිස උස් කරගෙන ඇඳගත්ත රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අපි අර සොයාගත්ත ඒ කර පළල මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ විදිහට එකේලි රේඛාවක් ඇඳගෙන කර පළල ලකුණු කරගන්න. ඊට පස්සේදී ඔයාට පුළුවන් එතන ඉඳන් පහළට පිටිපස කර ගැඹුර ලකුණු කරගන්න. ඉතින් මේ විදිහට මම අඟල් එකයි කාලක් ලකුණු කරගන්නවා පිටිපස කර ගැඹුර විදියට. ඒ විදිහට ලකුණු කරගෙන මෙන්න මේ ආකාරයට මම පිටිපස කර ඇඳ ගන්නවා. ඉතින් ගොඩක් අයට වරදීනේ මෙතන තමයි ඔයාලර දැන් මෙතන පිටිපස පළුවේ නැම්ම තියෙන තැන දක්වා කර පළල නෙමෙයි අරගන්නේ. අර ඉදිරිපස පළුවේ මෙහාට නැමිලා තියෙන තැන දක්වා කර පළල ගත්තොත් වරදිනවා. ඉතින් ඒ නිසා හරියටම මැනලා ගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදියට ඉදිරිපස පළුවේ උරහිස මීම මැන ගන්නවා. ඉතින් ඒක මැනගෙන මෙන්න මේ පිටිපස පළුවේ කර ලකුණු කරගත්ත තැනේ ඉඳන් ඉදිරියට ලකුණු කරනවා. ඉතින් එතකොට කිසිසේත්ම ඔයාට උරහිස සමාන වෙන්නේ නැති ප්‍රශ්නේ නෑ. ඉතින් ඔන්න ඔය විදියට කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට පහළට මෙන්න මේක සම්බන්ධ කරගන්න පිටිපස පළුවේ අර අපි අර අඟල් භාගෙ භාගෙ මූට්ටු වෙන තියාගත්ත තැනට සමානව මේ විදියට පහතට ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකට සයින් කරගෙන කපා ගන්න. මේ විදියට
ඉතින් මේ විදියට යෝක් එක කපා ගත්තම ඔයාලට කිසිම විදියකට වරදින්නේ නැහැ. මොකද උරහිස සමානයි ඉදිරිපස පළුවත් එක්ක. ඒ වගේම මෙතන යෝක් එක පිටුපස පළුවට සම්බන්ධ වෙන ස්ථානය සමානයි. ඉතින් මේ බලන්න මේ විදියට තියලා මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ විදියට සම්බන්ධ වෙන තැන සමානයි. ඒ වගේම ඉදිරිපස පළුව මේ විදියට අරගෙන තියාගත්තම උරහිසත් සමානයි. මොකද අපි උරහිස මැනලා තමයි පිටුපස පළුවේ ලකුණු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි නැමිලා එන්නේ. එතකොට මේ දෙක හරියටම සමානව තියෙනවා. ඉතින් ඊට පස්සේ මම අත කොටස කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට රෙදි දෙපටක් මම අරගන්නවා. රෙදි දෙපටක් අරගෙන මේ විදිහට දෙකට නමා ගන්නවා. ඉතින් මේක නමා ගනිද්දිත් අපිට පුළුවන් පපුව වට මිම ආධාර කරගන්න. පපුව වට මිම මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්න. මට අඟල් පහමාරක් එනවා. ඉතින් ඊට පස්සේදී ඔයාලට චුට්ටක් වැඩියෙන් තියා ගන්න පුළුවන් අඟල් 6ක් විතර වගේ අරගෙන තියාගෙන මෙන්න මේ විදිහට රෙද්ද නමාගෙන කටු ගහ ගන්න. ඉතින් අඩුවෙන් තියාගන්න එපා. පොඩ්ඩක් වැඩි වුණොත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තට කපලා දාන්න උනත් පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අතක් කපද්දි චුට්ටක් වැඩියෙන් තියාගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම ඉරක් ඇඳ ගන්නවා රෙද්ද එකේලි කර ගන්න. ඊළඟට මම මේ විදිහට උරහිස මිම්ම හතරට බෙදා ගන්නවා. උරහිස මිම්ම ටේප් එක හතරට නමලා හතරෙන් බෙදාගෙන මෙන්න මෙතන ඉඳන් මෙතනට ඒ ප්‍රමාණය ලකුණු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි අර ඇඳගත්ත රේඛාවට මෙන්න මේ විදියට උරහිස මීම ඇඳගත්ත තැන ලකුණු කරන්න. මේ විදියට ඇද ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ ඒ ඇද රේඛාව දිගේ අපිට පුළුවන් මෙන්න මේ විදියට ටේප් එක තියලා ඔයාලට පුළුවන් මේ රේඛාවේ දුර මැන ගන්න. මැනගෙන මේ විදියට දෙකෙන් බෙදා ගන්න. ඉතින් ඊට පස්සේදී ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට නැවතත් ඒ කොටස් දෙක සමාන කොටස් දෙකකට බෙදාගෙන මෙන්න මෙතන ඉඳන් ඇතුළට අඟල් කාලකුත් මෙතන ඉඳන් එළියට අඟල් කාලකුත් ලකුණු කරලා මේ විදියට හැඩ රේඛාව ඇඳ ගන්න. දැන් අපිට පුළුවන් අතේ උස ලකුණු කරගන්න. මට අඟල් 6ක අතක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට මම තවත් අඟල් භාගයක් එකතු කරලා මේ විදියට ලකුණු කරනවා. ඉතින් ඒ විදියට අඟල් භාගයක් එකතු කරන්නේ අත් කටට අත කොටස මූට්ටු කරන්න අවශ්‍ය කරන මෑවුම් මාසෙ විදියට. ඉතින් මේ විදියට ලකුණු කළා මම ඉදිරිය රේඛාවක් ඇඳ ගන්නවා. ඉදිරිපස්සේ අපි කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් අඟල් කාලක් විතර ඇතුළට ලකුණු කළා මෙන්න මේ විදියට පොඩ්ඩක් ඇද කළා රේඛාව ඇඳ ගන්න. එතකොට අත නැත්තම් ඇතුළු පැත්තෙන් එල්ලෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන ඉඳන් මේ විදියට මේ පැත්තට අඟල් දෙකක් ලකුණු කරගන්න. මේ තියාගන්නේ අතේ වාටිය මහා ගන්න අවශ්‍ය කරන මෑවුම් වාසි. ඉතින් ඒ විදිහට ලොකු වාටියක් තමයි සාමාන්‍යයෙන් අපි පිරිමි අතක මහගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් දැන් මෙන්න මෙතන ඉඳන් මෙතනට අඟල් 5යි කාලක් විතරනේ අපි දැන් තියාගත්තේ අපේ උරහිස බෙදුවට පස්සේදී. උරහිස නෙමේ පපුවට බෙදුවම අපිට අතේ අවශ්‍ය කරන්නේ 5යි කාලක්. ඉතින් ඒකෙන් මේ විදිහට අතේ වාටිය මම අඟලක් විතර අඩු කරලා 4යි කාලක් විතර තමයි තියාගන්නේ. දැන් මෙතන පහල තියෙන රේඛාව ඉඳන් අඟලක් විතර අඩු කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණය දෙකෙන් බෙදලා ඒකට මහුන් මාස තුන් කාලක් එකතු කරලා තියාගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තියාගෙන මම රේඛාව ඇඳ ගන්නවා. දැන් මට තියෙන්නේ අත කොටස කපා ගන්න. මේ විදිහට කපා ගන්න. ඉතින් මුලින්ම මම මේ විදිහට පහළම රේඛාවෙන් කපාගෙන ඊට පස්සේ මේ විදියට රේඛාව ඇතුළට නමා ගන්නවා. මේ විදියට හැඩකල් ඇඳගත්ත රේඛාව ළඟින් තමයි මම නමා ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට අතේ ඉතුරු කොටස් ටික කපා ගන්න. ඉතින් මේ විදියට අතේ ගොඩක් හැඩ වෙලා නැහැ. පිරිමි ඇඳුමක් නිසා පුංචි ප්‍රමාණයක් තමයි අත හැඩ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මැදිනුත් කට් මාක් එකක් දාගන්න. ඒ වගේම දැන් අපි විශේෂ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදියට එකපාලුවක ඒ කියන්නේ ඉදිරිපස පැත්ත අපි මේ විදිහට අඟල් කාලක් ඇතුළට හාරවල කපා ගන්නවා. මොකද අපි ෂර්ට් එකෙත් ඉදිරිපස පළුවේ මේ විදිහට අත්කට හාරවල කපා ගත්ත නිසා කට් මාක් එකකුත් දා ගන්න හොා ගන්න පහසු වෙන්න. ඊට පස්සේ මේ විදිහට දෙකට මැදින් නමාගෙන ආට පුළා මෙන්න මෙතන අපි වාටිය මහා ගන්න අවශ්‍ය කරන තැනත් කට් මාක් එකක් දා ගන්න. මෙහෙම නැත්තම් මේ විදිහට රේඛාව ඇඳ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අඩි රූල තියලා මේ විදිහට අනිත් පැත්තට හාරවල ආට පුළුවන් මේ විදිහට අනිත් පැත්තට රේඛාව පිටපත් කර ගන්න. ලේසියෙන්ම කාබන් කොල අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් මම මේ විදිහට පොකට් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ විදිහට পেපර් ස්ට්‍රිප් එකක් අරගෙන මේ විදිහට අඟල් 3 3 ලකුණු කර ගන්නවා. ඊට පස්සේ 3 රේඛාව මේ විදිහට පහලට දික් කරලා අඳ ගන්නවා. පහලිනුත් අඟල් 3 තියෙදි කියලා බලනවා. ඊට පස්සේදී පොකට් එකේ උස විදිහට අඟල් 3 හමාරක් ලකුණු කර ගන්නවා මේ විදිහට. ඒ වගේම අඟල් 3 කුත් මේ විදිහට උඩින් ඉඳන් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අඟල් 3 හමාර ලකුණු කරගත්ත දැනි මේ විදිහට රේඛාවක් ඇඳගෙන එතන හරි මැද හොවා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට අඟල් භාගයක තියෙන ප්‍රමාණය හැඩ කරගන්න. හැඩ කරගෙන පොකට් එකේ හැඩය මතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට බබාගේ ෂර්ට් එකේ ප්‍රමාණය අනුව පොකට් එකේ ප්‍රමාණය වෙනස් කරගන්න වෙනවා. චූටි බබෙකුට නම් ඊට වඩා පොඩි පොකට් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මේ পেපර් ස්ට්‍රිප් එක රෙද්දක් මත තියලා අයන් කරගෙන මෙන්න මේ විදිහට වටේට මඟල් භාගය තියෙන වටේ කපා ගන්න. හැබැයි උඩ අඟල් දෙකක් විතර නැත්නම් එක හමාරක් විතර උනත් ඇති මේ විදිහට උඩ ටිකක් වැඩියෙන් තියාගන්න. මොකද දෙසරයක් නැමිලා
වාටිය මහින අවශ්‍ය වෙන නිසා ඉතින් ඊට පස්සේ මම මේ විදිහට නවලා තියාගෙනම වටේ ඕවර්ලොක් කරගෙන තියනවා මේ විදිහට ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඇතුළට නමලා අයන් කරගන්න එතකොට අපිට මේක ෂර්ට් එකට තියලා මහද්දි ගොඩක් පහසුයි මේ විදිහට සියලු කොටස් කපාගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ මහ ගන්න ඉතින් මේ විදිහට මම දැන් මහන්න තමයි පටන් ගන්නෙ දැන් අපිට පුළුවන් මුලින්ම ෂර්ට් එකේ ඉදිරිපස විවරය මහ ගන්න इतम मे विधिया मुलिम दकुन पस पलुतम अरगन तेयन बाबा एंदट पस दकुन पसपेत तमाइ मे तेयन इतिंग अपट पुलवाइन मे विधिया अगल बागया तेन तमाइ नमागा पेनमे दंगी मुलिंग अर एंदगत अंगल दवने मे अंगल इक हमारे तमाइ मेक महगा इधर पस इकपीट बुत्ता का अलगा प्रमाण मदिवेनवा ఏనిసా ఏ విదిర నమల మహగాన్న ఇటు పస్సే అపడ పులువా మే విదిర వెడి కొటస్ కపలి ఇవత్ కరణ దెం మమ్ మే విదిర అడిగిన తీయనే బబా షర్ట్ కి అందర పస్సేది లబిన వం పస పెత్త ఇతి వం పస పెత్త ఏ విదిర అంగల్ భాగ్యక్ తీయనే మెన మే విదియట దెం అర ఎందగత్త రేఖావట వడ భాగ్యక్ తీయనే మే విదిర నమల మహన్న బ వెనస్ క్రమేకట మహన నిసా అంగ తుం కాలక్ విదిర తీయనే మెన మే బలన్న మే విదియట ఏక పారక్ నమాగాన్న నేవత పారక్ నమాగాన్న ఇటు పస్సేది ఏ కొయా నేవతత్ పారక్ నమాగాన్న అవశ్య వెను मेन मे विधियाट इति विधियाट नमागिन आट पुलवांग मेन मे विधियाट कोनेम महागिने मे विधियाट कोनेम तमाय महान अवश्यवेन्ने अर विधियाट नमला मे मे विधिया तुनसरा वाल मेहूवा मेतन अपट ओपन अस्तन मे बला तीयनवा दें अभी पेपर स्ट्रिप मुकुद दागन अवश्यवेन्ने हर घन कमड़ तीयनवा मे बला अतूल पत्न किसीम वासीना एलियट इट पास अपट मेक मे विधि पेरगा पुलवा वाला दखलते शर्ट वाले मेहमे तमाइ ओपन का महाण मे बोत्तमें का मेवन पे तमाइ मे विद्र तीयन दपट पुला मे विद्र को लाइन का महागिने तो तमाइ मेकल अस्तना दी पे तमाइ शर्टे उड पेरे दणी कली महागत पे तमाइ बोत्ता अलगा इतें विद्र महागिनी वराय मम दम विद्र बला लस्तन तीयनवा एतूल पे थरीम लस्तन तीयनवा इतनी विशेष मुख्यान पिरीमी अंदूंगल एलिए वगे मेतूल पे थरीम लस्तन महागण वश्यनवा इतिंग अब ओवल के कूना मे विद्य महागण पुलवा पिरीमी अंदू दोटस अलगण तमाइ लास्तवेन मे विद्य योगकोटस त्यागा मे विद्य हिट पे तीयन उडट तीयन त्यागन आट पुलवा शर्ट के तुंदपीट पे उड़ तीयन इधर पस पल मे विधिया उरे मूट तीन तन त्यागन उरे मूट करगा तमाइ लेस्तवे मैंने मे विधिया त्यागा पुलवा मे बला इतनी पस अब पुलवा योग के इतर कट सरगना मैंने मे विधि कणपीट पे उड़ तीयन त्यागा दंगवाट पेनमेत मम त्यागन तीन आकारे दंगपट पुलवा मे विधिया ये कोट स्थुनम इकट अल हरियट गांट त्यागन पीन बलिंग रंधवगन महगा मे विद्य मम अणीत पेतरा ते विधि कोटस्तून मेकड़ तीयला लसन पीन करगा इतिंक पुरदेन के मे विद्य पीन करगन महा इतकोट हरम लसन निमाव के अट मेक महगा इतनी पास मे विद्य महागने मे विद्य मे पेत्ता महगा इध मे विद्यट मम दिपेम योग कोटस्तर पस पलवट मूट करगे इवरा दे विद्यट अपट पुलवा पिट पस पेतर योग कोटस् दिखम मे विद्यट त्यागा त्यागन अपट पुलवा देश मूट वलंग अवट करगा इतिंग डबल नीडल तीन मशीन कक्न मे वस्ता डबल नीडल दाला अवट करगा इतिम मे विद्यट को अभिधर योग मूट करगते स्थानीय तीन कोनेम इक पारा महागिने ඊට පස්සේදී වාට පුළුවන් ආයෙත් මේ විදියට දැන් මේ අනිත් පැත්තට හරවලා අරකට සමාන්තරව හරිම ලස්සනට එක ගානට මහගෙන යන ෆුට් එකේ වාසිය වගේ තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඒක කේලිව මහගෙන යන අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ විදියට මම කර වටේටම මහගෙන යනවා. එහෙම නැත්නම් කර ඇදෙනවා. ඉතින් මේ විදියට මම කර වටේටම මැස්මක් දාගෙන යනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට පිටපස පළුව අරගන්න පිටපස පළුව අරගෙන මේ විදිහට දෙකට මැදින් නමාගෙන හරි මැද හාගන්න. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් යෝක් එකට මේ කොටස තියලා සම්බන්ධ කරලා මහගන්න. ඉතින් මේ විදිහට යෝක් එක පැත්තෙනුත් ඔයාලට පුළුවන් දෙකට නමලා හරි මැදින් කට් මාක් එකක් දාගන්න. එතකොට ඔයාලට පහසුයි මේ දෙකම එකිනෙම ස්ථානයකට තියාගන්න. ඉතින් මේ විදිහට මම තියාගන්නවා. ඉතින් මම මුලින්ම योग के एक पेट तमाइ मुलिम मगे पीट पस पलू अलगा दी विधिया हों पीट पेट
දැන් හොඳ පිට යෝක් එකේ හොඳ පිට පැත්තට මේ විදියට පිටුපස පළුවේ හොඳ පිටක් තියලා මේ විදියට කටු ගහ ගන්න ඊට පස්සේ පුළුවන් අපිට අඟල් භාගයේ මැහුම් වාසිය තියෙන මේ විදියට සම්බන්ධ කරගන්න දැන් ඊට පස්සේ ඒ විදිහට සම්බන්ධ කරගෙන ඊට පස්සේ තමයි අපි යෝක් එකේ අනිත් පැත්ත කොටස නැවතත් මේකට තියලා මහගන්නේ ඉතින් ඔයා ඔන්න හොඳට බලා ගන්න දැන් මේ විදියට මහගෙන තියෙනවා දැන් මේ තියෙන හොඳ පිට පැත්ත ෂර්ට් එකේ දැන් මේ තියෙන කඳු පිට පැත්ත ඔන්න දැන් අපිට සිද්ධ වෙනවා මේ කොටස අරගෙන තියලා මහගන්න හැබැයි කිසිම මැහුමක් පේන්නේ නැති වෙන තමයි මහගන්න අවශ්‍ය වෙන්නේ ඒතකොට තමයි ලස්සන මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් මේක පෙරලන්න මේ විදියට පෙරල අල්ල ගන්න අල්ලගෙන මේ පැත්තට මෙන්න මේ විදියට පෙරලන්න හොඳ පිට පැත්ත මේ විදියට මෙතනට තියෙන විදියට පෙරලලා මුලින්ම මේ විදියට කොණෙන් පින් එකක් ගහ ගන්න ඊට පස්සේ පොඩ පොඩ අල්ලගෙන ආට පුළුවන් දිගටම පින් කරගෙන යන්න මේ විදියට එතන පොඩක් අමාරුයි ඉතින් මොකද දැන් ලොකු කොටසක් අපිට මේ විදියට ඇතුළට දාන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා පොඩක් මේ විදියට කරන්න අමාරුයි හැබැයි මේ විදියට ඔයාලට මෙතන පින් කරගෙන මහගන්නකොට ලේසියි පින් කරගන්න නැතුව නම් මේක මහන්න බෑ ඉතින් අනිවාර්යයෙන් මේ විදියට පින් කරගන්න ඉතින් මේ විදිහට පින් කරගෙන මේ විදිහට මහගෙන යන දැන් අපි අර ඇතුළට දාගෙන තියෙන රෙදි කොටස් මෙහෙන් නැති වෙන්න හරියට අඟල් භාගේ තියෙන තමයි ආ මහගෙන යන අවශ්‍ය වෙන්නේ මේ විදිහට මහගෙන යන්න කලබල වෙන්නේ නැතිව හෙමින් එක පින් එක පින් එක ගලව ගන්න ගමන් අතිනුත් ඔය අර ඇතුළේ තියෙන රෙදි කොටස් ටික පොඩ්ඩක් ඈත් කරලා හදාගෙන ඒව මෙහෙන්නේ නැති වෙන්න මේ විදිහට කොනේම මහගෙන යන්න දැන් මේ විදිහට මහගෙන මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපි අර ඇතුළට දාගෙන තියෙන කොටස අතින් ඇදලා ගන්න දැන් මේක චූටි බබෙක්ගේ ෂර්ට් එකක් නිසා ටිකක් තදයි ඇතුළට වෙලා පුංචි යෝක් එකක් නේ තියෙන්නේ. ඉතින් ලොකු ෂර්ට් එකක නම් හරිම ලේසියෙන් මේක එළියට දාලා ගන්න පුළුවන් යෝක් එක ලොකු නිසා. මෙන්න මේ විදිහට දැන් මම එළියට අරගත්තා ඒ කොටස් ටික. දැන් මේ විදිහට ලස්සනට දෙපැත්තෙම කිසිම මැහුමක් පේන්නේ නැති වෙන්නේ යෝක් එක ඇල්ලීලා තියෙනවා. දැන් අපිට පුළුවන් එළිය පැත්තෙන් ඒ කියන්නේ හොඳ පිට පැත්තෙන් ෂර්ට් එකේ යෝක් එකේ මේ විදිහට ලයින් එක මහගෙන යන්න අවුට්ලයින් කරගන්න ඊට පස්සේ ආට පුළුවන් නැවතත් අර උරහිස මූට්ටුවේ කරගත්තා වගේම මේ පැත්තට හරවලා සමාන පරතරයකින් නැවතත් මහගෙන යන්න ඉතින් ඩබල් නීඩල් තියෙනවා නම් ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් බලන්න මේ විදිහට හරිම ලස්සනට මහගන්න අවශ්‍ය වෙනවා ඉතින් දැන් මම මේ විදිහට මගේ අත කොටස අරගන්නවා අතේ වාටිය මුලින්ම මහගෙන ඉන්නවා ලේඩීස් ඇඳුම් වල නම් අත වාටිය මහන්නේ ඔක්කොම ඇඳුම මහල ඉවර වෙලා අත කොටස ඇඳුමට අල්ලගෙනත් ඉවර වෙලා හැබැයි පිරිමි ඇඳුමක මේ විදිහට මුලින්ම වාටිය මහගන්නවා වැඩි කොටස් කපලා ඉවත් කරනවා දෙපැත්තෙන් ඊට පස්සේදී ඔයාලට පුළුවන් දැන් මේ විදිහට පොකට් එක අරගන්න පොකට් එකේ මේ විදිහට අර උඩ ඇතුළට නමලා තියාගත්ත කොටස වාටිය මහගන්න මේ විදියට දැන් ලස්සනටම පොකට් එක තියෙනවා දැන් අපිට පුළුවන් පොකට් එක මේ විදියට ෂර්ට් එකට තියලා මහගන්න ඉතින් මේ විදියට අත්කට ඉවර වෙන තැනට වඩා අඟල් භාගයක් අඟලක් විතර පහලින් තමයි සාමාන්‍යයෙන් පොකට් එක අල්ලන්නේ මගෙන් ගොඩක් අය අහලා තිබුණා කොහොමද ඒක හොයාගන්නේ අපි පොකට් එක අල්ලන තැන කියලා අත්කට තියෙනවනි පහල එතනට වඩා අඟල් භාගයක් අඟලක් විතර පහලින් අල්ලන්න දැන් මම මේ විදියට අඟල් 6ක් විතර දුරින් තමයි අල්ලන්නේ ඒ වගේම මේ පැත්තින් නම් ලොකු කෙනෙකුට නම් අඟල් 2ක් විතර තියාගන්න පුංචි බබෙක් නිසා මම මේ විදියට අඟල් 1මාරක් අඟල් 1යි 3 කාලක් විතර තියාගත්තම් ප්‍රමාණවත් මෙතන ඕපන් එකේ ඉඳන් ඊට පස්සේ මෙන්න මේ විදියට කේලිව ඔයාට පුළුවන් ටේප් එක අරගෙන යන්න උරේස මුදුන ඉඳන් තියෙන දුර ප්‍රමාණයම මේ පැත්තේ කොනිනුත් තියාගන්න ඒ විදියට තියාගෙන හැම පැත්තම සමානද බල බල පින් කරගන්න පින් කරගෙන තමයි අනිවාර්යයෙන්ම පොකට් එක අල්ලන්න අවශ්‍ය වෙන්නේ ඉතින් මේ විදියට මම පින් කරගෙන දැන් මෙන්න මේ විදියට තමයි පටන් ගන්න ඕනේ බලා ගන්න මේ විදියට මේ පැත්තෙන් චූටි දුරක ඉඳන් පටන් අරගෙන මෙතනට එනකන් එන්න ඊට පස්සේ නිඩල් එක ඇතුළෙම තියෙද්දි මේ පැත්තට හරවන්න ආයෙත් පොඩ්ඩක් මේ විදියට මේ පැත්තට මහගෙන එන්න කොන දක්වාම ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් මේ විදියට මහගෙන යන්න වටේටම ඉතින් ඒ විදියට මැහුවම පොකට් එකක් කිසිම වෙලාවක එතනින් ගැලවෙන්නේ නැහැ නැත්තම් අපි අර සාමාන්‍යයෙන් මොනවා හරි එකක් අල්ලද්දී මහනවා වගේ කෙලිම මහන්න පටන් ගත්තොත් පොකට් එක මේ ඇඳුම පාවිච්චි කරන්න කරන්න පොකට් එකට මොනවා හරි දාන්න පොකට් එක එතනින් බුරුල්ලලා ගැලවිලා යනවා ඒ නිසා පිළිමි පොකට් එකක් මාද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඉතින් මේ විදිහට අර ඇතුළට නවා ගන්න අවශ්‍ය කරන කෑලි ඇතුළට නමාගෙන මහගෙන යන්න ඉතින් අනිත් එක পেපර් ස්ට්‍රිප් තියාගෙන තියෙන නිසා හරිම පහසුයි මේක මහගෙන යන්න ඒ পেපර් ස්ටෙප් එකේ ප්‍රමාණයට ඇතුළට නමන්න පුළුවන් නිසා දැන් ආයෙත් මේ විදිහට කොනටම ඇවිල්ලා ආයෙත් මේ පැත්තට හරවන්න ඊට පස්සේ මේ විදිහට ආයෙත් මහගෙන දෙසරයක් මහල ලොක් කරගෙන ආට පුළුවන් මේ විදිහට ලස්සනටම මහගන්න මේ බලන්නකෝ මේ විදිහට තමයි කළ දෙන්නේ
එතකොට ලස්සනට වෙනවා. ඉතින් දැන් අපි මෙන්න මේ විදියට අපේ ෂර්ට් කොටසේ කර තියෙන ප්‍රමාණය මැනගන්න අවශ්‍ය වෙනවා. හරියටම මේක මැනගන්න. එහෙම නැත්නම් ඔයාට කොලයක අනිවාර්යයෙන්ම වරදිනවා. ඉතින් කලින් මම පාඩමේදී ඔයාට පිරිමි ෂර්ට් එකේදී ඔයාට මේ විදියට කර මනින්න නැතිව කොලයක කපා ගන්න කියලා දුන්නා. අද මම මේ විදියට කියලා දෙනවා. ගොඩක් අයට මේ ක්‍රමය පහසු වෙයි කියලා හිතලා. ඉතින් අපිට කොලයක කපා ගන්න වෙන්නේ මුලින්ම රෙදි කොටස නෙමෙයි මේ විදිහට ස්ට්‍රිප් කොටස. ඉතින් මම මේ විදිහට ස්ට්‍රිප් එකක් අරගෙන දෙකට නමාගෙන මේ විදිහට කටු ගහ ගන්නවා. එතකොට අපිට පහසුයි මේක කරගන්න. ඉතින් අපිට දැන් කරවැටීම මැන්න ප්‍රමාණය දෙකෙන් බෙදලා ඊට ටිකක් වැඩිපුර තියෙන්න මේ විදිහට ස්ට්‍රිප් එක නමා ගන්න. ඊට පස්සේ මම අර විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් අර කර තිබිච්ච ප්‍රමාණය දෙකෙන් බෙදා ගන්න. ඉතින් මේ විදිහට ෂර්ට් එකේ තිබිච්ච කරවටංගල් 12 දෙකෙන් බෙදලා අඟල් 6ක් විදිහට මම රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ දැන් මේ විදිහට දැන් මම උඩට ලකුණු කරනවා අඟල් 1යි කාලක්. මේ කොළයකේ පහළ කොටස තමයි මේ විදිහට මම කපා ගන්නෙ. අර රේඛාවේ දැන් උඩට අඟල් 1යි කාලේ ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ පහළ ලකුණු කරගත්ත ප්‍රමාණය තියෙන තැන ඉඳන් උඩට අඟල් කාලකුත් අර උඩේ ඉඳන් පහළට අඟල් කාලකුත් ලකුණු කරන්න මේ රේඛාව මේ විදිහට උඩ රේඛාව දක්වාම දික් කරගෙන මෙන්න මේ විදිහට චුට්ටක් හැඩ කරගන්න වැඩි හැඩ කරන්න එපා. ලේඩිස් ඇඳුම්වල තමයි ගොඩක් හැඩ කරන්නේ. ඊට පස්සේ අර රේඛාව ඉඳන් පහළට තියාගත්ත අඟල් කාල තියෙන තැනටත් පහළ රේඛාව ඉඳන් උඩට තියාගත්ත අඟල් කාල තියෙන තැනටත් මේ විදිහට රේඛා ඇඳ ගන්න. ඊට පස්සේ ආඩ පුළා මෙන්න මෙතන ඉඳන් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න. ඒ විදිහට අඟල් භාගයක් ලකුණු කළා මෙතන ඉඳන් උඩට අඟල් එකහමාර ලකුණු කළා රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. මේ කරන්නේ උඩ කොළ කොටස තමයි මේ විදිහට අපි ලැස්ති කරගන්නේ. දැන් මේ විදිහට පහළ තියෙන දුර මැනලා උඩ ලකුණු කරගන්න පුළුවන් අඟල් 6. ඊට පස්සේ මේ විදිහට මෙතන ඉඳන් මෙතනට සම්බන්ධ කරලා රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ කොළ කොටසත් අපි අර විදිහටම ඇඩ් කරගන්න අවශ්‍ය වෙනවා. මෙතන පහළ ඉඳන් උඩට අඟල් කාලක් ලකුණු කරගන්න. ඒ වගේම අර උඩ ඉඳන් පහළට අඟල් කාලක් ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඇද කරලා රේඛාව ඇඳ ගන්න. මේ විදිහට කරාම තමයි අනිවාර්යයෙන්ම කොළයකේ හරිම හැඩය මතුවෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. දැන් තියෙන අපිට අර හැඩ මතු කරගත්ත රේඛා දිගේ කපා ගන්න. හොඳට බලා ගන්න මම කපන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ විදිහට කපාගෙන යද්දිත් මම පින් එකක් ගහ ගන්නවා. එහෙම නැත්නම් මේක කොටස් දෙක දෙගාණක් වෙන නිසා ඊට පස්සේදී ඔයාලට පුළුවන් මේ විදිහට කපාගෙන යන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ ස්ට්‍රිප් කොටස රෙදි කොටස් මත තියලා අයන් කරගන්න. ඉතින් ඒකත් තනි රෙද්දක් මත තියලා අයන් කරලා බෑ. මෙන්න මේ විදිහට රෙදි දෙපටක් මත තියලා අයන් කරන්න. ඒ වගේම කණපිට පැත්තෙන් තියලා අයන් කරන්න මතක තියාගන්න. ඒ වගේම වටේම මැවුම් වාසි අඟල් භාගෙ තියෙන රෙදි කොටස තියාගන්න. මේ විදිහට මේ කොටසෙත් වටේම මැවුම් වාසි අඟල් භාගයක් තියෙන තියාගන්න. මේ විදිහට මෙතන දැන් මේ කොළයකේ යට තියෙන ෂේප් එක තියෙන්නම කපල ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ ඒක උඩට නමලා අපිට පුළුවන් නැවතත් අයන් කරගන්න. ඉතින් මේ විදිහට මම උඩට නවලා අයන් කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට අඟල් භාගෙ මැහුම් වාසිය තියෙන්න වටේටම කපාගෙන යන්න. මේ ආකාරයට කපා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට කොළයකේ උඩ කොටස අරගෙන මුලින්ම මහ ගන්නවා. දැන් මේ විදිහට රෙදි දෙපටක් මත තියලානේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් ස්ට්‍රිප් එකේ අර වාටි කෝණ ප්‍රමාණයටම මහගෙන යන්න. ඒ වගේම දැන් ඊට පස්සේදී අඟල් කාලක් වගේ තියෙන්න මේ විදිහට වටේටම කපාගෙන යන්න. මේ විදිහට ඒ වගේම කෝණ මෙන්න මේ විදිහට කපල ඉවත් කරගෙන අපිට පුළුවන් මේ විදිහට හොඳ පිටපැත්තට හරව ගන්න. හොඳ පිටපැත්තට හරවගෙන කොණෙන්ම මෙන්න මේ විදිහට මහගෙන යන්න. මේ විදිහට අතින් හොඳට හදා ගන්න. කොටස් දෙකම එකම ප්‍රමාණයට තියෙන හදාගෙන මේ විදිහට කොණෙන්ම මහගෙන යන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට ආසයි නම් දෙසරයක් මහ ගන්නත් පුළුවන්. ඉතින් මැවුම් දෙකක් දා ගන්නත් පුළුවන්. මම මේ විදිහට එකයි මහගත්ත. ඊට පස්සේ මම මේ විදිහට දෙකට නමලා මේ හැම කොටසකම හරිමැද හොයා ගන්නවා. හරිමැද මේ විදිහට කට් මාක් දා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ පොඩි කොටස අරගෙන මේ විදිහට අපි අර ඇතුළට නමලා අයන් කරගත්ත පැත්ත නෙමෙයි අනිත් පැත්ත. මේ විදිහට අර උඩ කොටසේ හරිමැදට තියලා පින් එකක් ගහගෙන මෙන්න මේ විදිහට මහගෙන යන්න පුළුවන්. මේ ආකාරයට ඒ දෙක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. තවත් රෙදි කොටසක් කරගන්න. ඒ රෙදි කොටසේ හොඳ පිට පැත්තට මේ කොටස තියාගන්න. හොඳ පිට තමයි උඩට තියෙන්නේ. ඊට පස්සේදී මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අර තියෙන ෂේප් එකටම මහගෙන යන්න. ඉතින් මේ විදිහට කරලා බලන්න කිසිම කෙනෙකුට කොළයක වරදින්නේ නැහැ. මේ ආකාරයට මහගත්තම ඊට පස්සේදී මහගෙන ඉවර වෙලා තමයි අපි මේ විදිහට වැඩි රෙදි කොටස කපල ඉවත් කරන්නේ. මම අඟල් කාලකට කපල ඉවත් කරනවා. එතකොට අනිත් පැත්තට හැරෙව්වම ගුලි ගහෙන්නේ නැති වෙන ලස්සනටම තියෙනවා. මේ බලන්න මේ විදිහට අපිට ලස්සනට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට හරවගෙන මේ විදිහට මුළු හොඳට හදාගන්න කතුරක් හරි මොකක් හරි පාවිච්චි කරලා මුළු හදාගෙන වාට පුළුවන් දැන් අර උඩ කොළ කොටස මේ පහළ කොටසට සම්බන්ධ වෙලා මහිලා තියෙන තැනින් පටන් ගන්න පටන් අරගෙන කොනෙම්ම මේ විදිහට මැස්මක් දාගෙන යන්න යට කොටස තමයි මේ විදිහට මැස්ම දාගන්නේ මේ විදිහට මහගෙන ගියාම හොඳට කොළයකට ශක්තිමත් බවක් ලැබෙනවා ඊට පස්සේ මේ විදිහට යටින් අඟල් භාගයක් හෝ අඟල් කාලක් විතර තිබ්බත් ප්‍රමාණවත් මම නම් අඟල් කාලක් විතර තියෙන තමයි යටින් මේ විදිහට අර අනිත් වැඩි රෙදි කොටස කපා ගන්න මොකද කරට අඟල් කාලක් විතර තමයි අපි තියෙන්න මහ ගන්න ඊට පස්සේ කොළයක මේ විදිහට දෙකට නමාගෙන හරි මැද හොයා ගන්න ඒ වගේම ෂර්ට් එක මේ විදිහට හරියට දෙකට මැදින් නමාගෙන පිටුපස පළුවේ තියෙන හරි මැද තියෙන තැන හොයා ගන්න එතකොට අපිට පුළුවන් අර කොළයකේ හරි මැද තියෙන තැන මේ ෂර්ට් එකේ හරි මැදට තියලා හරියටම මහ ගන්න. ඉතින් මහ ගන්න කලින් මම මේ විදියට පින් වලින් රඳව ගන්නවා. හරි මැද තියලා පින් වලින් රඳව ගන්න ඕනේ බලන්නකෝ මේ විදියට වා කොලයක කැපුවම පොඩ්ඩක්වත් ෂර්ට් එකේ කරත් සමග මේක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයා මම කියපු ස්ටෙප් අනිවාර්යෙන් ඒ විදියටම අනුගමනය කරන්න. දැන් අර කරටත් ඔයා කර වටේටත් අර විදියට මැස්ම මහගෙන යන්න අවශ්‍ය වෙනවා ෂර්ට් එකේ. එහෙම නැත්නම් එතනත් කර ඇදීමකට ලක් වෙනවා. ඒ නිසා ෂර්ට් එකේ කර වටේ ඒ විදියට මහගෙන ඉන්න. දැන් මේ විදියට අපිට පුළුවන් දිගටම පින් කරගෙන මහ ගන්න. දැන් මේ විදිහ රඟල් කාලක් තමයි මහිල යන්නේ. දැන් මේ විදියට අපි ෂර්ට් එකේ හොඳ පිට පැත්තට තමයි කොළයක තියාගෙන මහ ගන්න. දැන් මේ විදියට අනිත් පැත්තට හරව ගන්නවා. දැන් මේ තියෙන්නේ ෂර්ට් එකේ කණ පිටපැත්ත. දැන් අපි මේ පැත්තේ ලස්සනට තියලා අතුලට නමලා අඟල් භාගයක් තියලා අයන් කරගෙන තියෙන පැත්ත තමයි මේ පැත්තට තියාගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් ලේසියෙන් මහගෙන යන්න. මොකද අපි මේ කොටස අතුලට තියලා අයන් කරගෙන තමයි තියෙන්නේ. දැන් මේ විදිහට කොනේම මහගෙන යන්න. ඒ වගේම ෂර්ට් එකේ තියෙන මේ අපි මූට්ටු කරගත්ත කොටස මේ විදිහට ඇඟිල්ලෙන් අතුලට කරගන්න ගමන් ඒ මූට්ටු එළියට පේන්නේ නැති වෙන්න තියාගෙන ලස්සනටම කොළයක මහගෙන යන්න පුළුවන්. ඉතින් ෂර්ට් එකේ උඩ බොත්තම දාන්නේ නැති අවස්ථාවක ඇතුල් පැත්ත තමයි හොඳටම ලස්සනට තියෙන්න අවශ්‍ය වෙන්නේ. මොකද කොළයක ඈත් වෙලා පේන නිසා. ඉතින් ඒ නිසා තමයි අපි ඇතුල් පැත්තට මේ විදිහට හොඳම තියෙන පැත්ත තියාගන්නේ. ඉතින් ඒ නිසා අනිත් පැත්ත වැහිලා යන නිසා තමයි මේ විදිහට තියාගෙන මහගන්නේ. දැන් මේ විදිහට වටේටම මහගෙන යන්න පුළුවන්. දැන් මෙන්න මෙතනට ආවට පස්සේ අපි එක මැස්මක් එතන මහගෙන තියෙන නිසා පොඩ්ඩක් මේ විදිහට යටට කරලා ඊට පස්සේ නැවතත් මේ විදිහට සමාන දුරින් මහගෙන යන්න පුළුවන්. අපි අර නැවතත් උඩ කොළයක තියෙන තැනට වෙනකන් ඊට පස්සේ ආයෙත් මේ විදිහට හරවලා කොනේම මහගෙන යන්න පුළුවන්. මේ විදිහට මහලා දෙසරයක් මහලා ලොක් කරගෙන ඉවර කරගන්න පුළුවන්. මේ බලන්න ලස්සනටම මේ විදිහට අපිට කොළයක මහගන්න පුළුවන් හොඳ නිමාවකින් නේතුව ඒ විදිහට කරාම. දැන් මම මේ විදිහට මගේ අත් කටට තනින් තැනට කට් මාක්ස් දාගන්නවා. එතකොට අත මහන්න හරිම පහසුයි. දැන් ලේඩිස් ඇඳුමක වගේ අතට තියලා අත කොටස මූට්ටු කරගෙන ගිහින් ඔවලොක් කරගන්නේ නැහැ. මෙන්න මේ විදිහට පොඩ පොඩ කපලා කපලා ඊට පස්සේ අපිට පුළුවන් මේ චූටියට කපාගත්ත ස්ථාන මේ විදිහට හොඳ පිට පැත්තට තියෙන්න අඟල් කාලටත් වඩා අඩු ප්‍රමාණයක් නමලා මහගෙන යන්න. ගොඩාක් ලකුවට නමන්න එපා. පුංචිම ප්‍රමාණයක් තමයි අපි මේ විදිහට අතුලට තියෙන්න නමලා මහගෙන යන්නේ. හොඳ පිට පැත්තට නමලා මහන්නත් ඔයා හොඳට මතක තියාගන්න. ඉතින් ඒ විදිහටම උරහිස දෙපැත්තම මහගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් නූල් ඇදලා වගේ තැන් තියෙනවා නම් ඒව ඔයාට පුළුවන් මේ විදිහට කපලා ඉවත් කරගන්න. මේ විදිහට ඊට පස්සේ ඒ විදිහම මම ස්ලීව් එකටත් මේ විදිහට තනින් තනට කට් මාක් දාගන්නවා. දාගෙන මෙන්න මේ විදිහට මහගෙන යනවා. ඉතින් මම අර විදිහට දැන් අර මේ ස්ලීව් එකේ අපි ඉදිරිපස පළුවේ පොඩ්ඩක් ඇතුළට හරවල කපාගෙන තියෙනවනේ අඟල් කාලක්. ඒ තියෙන පැත්තෙත් ඔයා මාක් එකක් දාගෙන තියාගන්න. මේ විදිහට නවල මැහුවම නැත්තම් පැටලෙනවා. ඉදිරිපස හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් උරහිස මෙන්න මේ විදියට දෙකට මැදින් නමාගෙන හරි මැද හොයාගන්න උඩ මුදුන හොයාගන්න. අතත් ඒ විදියටම ඔයාට පුළුවන් මේ විදියට දෙකට නමලා හරි මැද හොයාගන්න. දැන් අත කොටසෙත් අපි හොඳ පිට පැත්තට තමයි අර විදියට කට් මාක් දාලා පුංචි ප්‍රමාණයක් නවලා මහගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ පුළුවන් දැන් දෙකේම හරි මැද මේ විදියට සොයාගෙන ඊට පස්සේ ඒ හරි මැදට හරි මැද තියලා වටේටම පින් කරගන්න අත කොටස. ඉතින් කොයිතරම් පුරුදු කෙනෙක් වුණත් මේ විදිහට පින් කරගෙන මහ ගන්නව නම් හරිම ලස්සනට මහ ගන්න පුළුවන්. බලන්න අත කොටස පොඩ්ඩක් අඩු වැඩි වෙලා නැහැ. ඉතින් ඒ ප්‍රමාණයටම තියෙනවා මම කියපු විදිහටම කපා ගන්නව නම්. ඊට පස්සේදී මේ විදිහට අපිට පුළුවන් පින් කරගෙන මහගෙන යන්න.
ඉතින් ඒ වගේම මහගණිදි මතක තියාගන්න දැන් අපි අඟල් කාලක් වගේ තියෙන්නේ අතුලට අර අත කොටස සහ උරේස කොටස කපලා මාගෙන තියෙන්නේ ඉතින් අඟල් ඊට වඩා මිහා පැත්තර වෙන්න අනිවාර්යෙන් මහගණ යන නැත්නම් අපි අර මහපුව පේන්න ගන්නවා ඒ නිසා මේ විදිහට පොඩක් ඒ මහගත්ත මැස්ම වල වලට වඩා අතුලෙන් තමයි මහගණ යන අවශ්‍ය වෙන්නේ ඉතින් මේ විදිහට අත් දෙක සම්බන්ධ කරලා මහගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අතපැත්තට නෙමෙයි අපි මේ මහගත්ත මූට කොටස අපේ ෂර්ට් එක පැත්තට වෙන්න මේ විදිහට තියාගෙන අවුට්ලයින් එක මහගෙන යන්න. දැන් අර අපි අත කොටස සහ උරහිස කොටට සම්බන්ධ කරගත්ත තැනට වඩා පොඩ්ඩක් ඈතට වෙන්න මහගන්න ෆුට් එකේ වාසිය වගේ තියෙන තැනින් මහගන්න. මෙන්න මෙතන පොඩ්ඩක් මහන්න අමාරුයි නං පොඩ්ඩක් තලලා හදාගන්න සාමාන්‍ය මැෂින් එකක මහන්න අමාරුයි නං हाई स्पीड मारने पुलवाद मेबल अतूल पेता हरीम लस्तन निमाव कि महगा पुलवा यह विधि मेहूम इतनी पास अब तीन दिन सैड मूट कईड मूट अत लेडीस अंदमल वगैन मैंने मे विधि तीयागा पोडा इधर पस पलवे पिट पस पलवे अंगा बागन अरगन ना वागण ये विधि नमला महगने अन्न इधर पस पलव पत्ते अभी कोहोम कपागणिदीम दीद्रे अंगल भाग्या वैडियन कपागत वाट मत कति ऐके पिट पस पलव कपागणी पोड एलियटन तील कपागत्ते मैंने मे हेतु निसा इधर पस पलव पिट पस पत्र मे विद्र अरगिन ती आगे महागण निसा दुलवांग मे विद्रे महागत्त कोट स मे विद्र पिट पस पत्र पिट पस पलव पत्र मे विद्र अतिन तीयागण हरवला ऐद्र हरवल तीयागन को महगिने पुलवा इतने विद्र तमाइ शर्ट सैड मोट करा मे विद्र नूल तीन कपल इवत् ना नूल एलियटेना दीट पास हेम नूल इवत् महगण इत मे विद्यट अपट पुलवा अणिपत सैड मूट कदम महगण इतनी इट पास अब तीन अटवाटिया महगण अटवाटिया महदि मम मे विद्र एक्वरा नमल महगिन गिताई द ईलंगट आयत नमल महानी तिंग आट पुलवा आ कमतना मुलिम दसरा नमल हीन अट महगण इति मे विधिट मम आड़ के पुरदेन के रली गहिम कि तोरव महगण पुलवांग थिंक एक् पारक नवल महल आयत नवल महगण इति मे बल हरीम लास्तन तीयन दूल पेत्त एवगेम शर्ट के एलिया पेत्ता हेम पेत्ता हों निमाव कि तीयन मे विद्यट करगत्ता दंग अब पुलवा मेन मे विद्यट पिन्न एक कि हरियटम रंधवगण आगिस्त्र ओपन तीन तेन कोल पटांगण तेन इवगेम वाटे पेत ए तंग हरियटम पीन करगेन वाट पुलवांग हरीम समान दुरवली लकुण करगण आगे बोत्ता अल्लन तैंग मम ये हंगा देख हमारे देख हमारे विद्र लकुण करगण इतनी पुंजी बबेक निस्ता हंगा देख हमारे देख हमारे लकुण करगत्तम प्रमाण इतें ये विधि लकुण करगत्तम अब पास बोत्ता का अलगण इत मे विधि मम बोत्ता का महगा मे विद्यट अब लस्तन महगण पुलवांग इतनी पस्ते अब तीन मे बोत्ता का महागत्त स्थान मे विद्यट दुट महगिन तीन ऐ तीन बोत्ता का महागत्त स्थान हरियाणा विद्यट बटने के अलगण अवश्यमेन ऐ तीन बटने के अल्ला अब लेसी मे विद्यट मुलिम बोत्ता का कपागिन इटियाम मे विद्र मम टीम या आधार करगना बोत्ता का परसम कपागणवा इट पास मे विद्र एक तीयन नूल हेमत कपल इवत्कर अवश्यमेन ऐ तीन लसन मेन इट पास अब पुलवा मे विद्यट शर्ट हरियट गाट तीयागन एक मत तीयला ये स्थान वाली हरियटम पैनक वगे तीयला मेदिंग सिद्धुरी पैनक वगे दट पुलवा हरियटम बुत्तम अल्लान लकुणकर गाण इत मे विधि अदम आड़कील दुने पुंजी पुते लसन लसन शर्ट मारने कोमद कीला इति गुड़ाकाय मगे इले हिट इले मग तम अदम इष्टकरे इति वाट पुलवांगत्मान फोटोस मदर बोट विथ शूकियान पब्ली ग्रूप शेयर गेम मे वीडियो की यमदन मग प्रयोजन या क्लबना लाइक का कमेंट का दान तम तकरानेप इत येम तम मे पाड़ अलावत्त आट पुलवांग अदम मानवेट अमतर सिंग मान मशीन तुना दिनागा इति ये पिल बंद वैडिद्र विस्तर मम वेनम वीडियो कल तेनो आट पुला एव बला तिंगेना आयत्त आट वेदगत्तन वीडियो के हमुएमु गिहिंगेना मंगिशू।